ආයුබෝවන් යාළුවෝ හැමෝටම. ඉතින් අපි අද අරන් ආවේ කටට රසට ලේසියෙන්ම හත්මාළු හදන්නේ කොහොමද කියලා. ඇත්තටම මාරම රසක් තියෙන්නේ ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න මේක. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපි මාළු මිරිස් කරලක්, අලගෙඩියක්, කැරට් අලයක්, බෝංචි කරල් තුනක්, ලීස් කෑලි දෙකක්, සුදු ලුණු බික් නමයක්, අම්මිරිස් කරල් තුනක්, ලොකු ලුණු ගෙඩියක් හා සූරාගත් කරපිංචා අයිති දෙකක් අරගෙන හොඳට හෝදගන්න ඕනි. වම්බටු ගෙඩියකුත් අරගෙන කපල ඉවර වෙලා හොඳට හෝදගන්න. මොකද බටු ගෙඩිය ඇතුලේ අපිට පේන්නේ නැති පොඩි පොඩි සත්තු ඉන්න පුළුවන් නිසා. මේකට ඔයාට කැමැතිම එළවලු ජාති 6ක් ගන්න පුළුවන්. අපිට තව අමතරව ඕන වෙන්නේ කජු. කජු ග්‍රෑම් 200ක් විතර ඕන වෙනවා අපිට මේක හදන්න. එළවලු ටික හොඳට හෝදගත්තට පස්සේ මේ වගේ හීනියට කපා ගන්න ඕනේ. ඊට පස්සේ මදගින්දරි භාජනය ලිපේ තියලා කපාගත් ඔක්කොම ඒකට දාගෙන කජු ග්‍රෑම් 200ක් දාගන්න ඕනේ. එළවලු ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ ලුණු කුඩු තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැඳක්, තුන පාතේ හැඳි භාගයක්, ගම් මිරිස් කුඩු තේ හැඳක්, කහ කුඩු තේ හැඳි කාලක් දාලා පොල් බෑයක දියකිරිත් එකතු කරගන්න ඕනේ. විනාඩි 5ක් විතර හොඳට හැඳි ගාලා තව විනාඩි 5ක් පියනින් වහලා තැම්බෙන්න තියාගන්න. පියනින් වහලා විනාඩි 5ක් ගියාට පස්සේ හොඳට හැඳි ගාලා ඉවර වෙලා තව විනාඩි 5ක් මදගින්දරේම තියාගන්න. විනාඩි 5කට පස්සේ මිටිකිරි පොඩ්ඩක් දාලා හොඳට මිශ්‍ර කරගන්න. මිටිකිරි ටික දැම්මට පස්සේ විනාඩි 10ක් යනකම් සැරින් සැරේ මිශ්‍ර කරගන්න ඕනේ. විනාඩි 10කට පස්සේ ලිපෙන් අයින් කරගෙන ඇය භාගයක් යනකම් පියනෙන් වහලා තියාගන්න. එතකොට තමයි අපි හදපු හත්මාළුවේ නියම රස අපිට ගන්න පුළුවන්. ඇය භාගයකට පස්සේ අපි හදපු හත්මාළුවේ රස බලන්න පුළුවන් ඔයාලට.